සුබෝදසනක් එන්න අපි ඉක්මනට පත්තරේ ආරම්භ කරමු. මොකද ගොඩක් කතා තියෙනවා අදත් මේ දවස්වල කතා නම් කොයි තරම්ද කතා එමටයි. ඒ කතන්දර අද පත්තර වාර්තා කරමින් තියෙනවා. සියල්ල අපි බලමු දැන කියාගමු දැනුවත් වෙමු අද දවසේදී ආරම්භය ගන්න සූදානම් වෙන්නේ සයිටම් කතාවෙන්. ඔඩුදුවන සයිටම් කතාවට නිමක් ලැබේද? ඊයේ පැවැත්වෙන අය සඳහා තිරණාත්මක සාකච්ඡාවක් ඒ සාකච්ඡාවේදී ගත්ත තීන්දු තීරණාද පත්තර වාර්තා කර තිබෙනවා. සයිටම් සිසුන් කොතලාවලට ජනපති තීන්දු කරයි ක්‍රිෂාන් පතිරත් මවබිමට ලියයි. මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැන්ට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කිරීම සිදු කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. උඩුදුවන සයිටම් අර්බුදය නිමා කරන්නට ගන්නා පියවරක්ද සයිටම් සිසුන් කොතලාවලට ජනපති තීන්දු කරයි අද මවුබිමෙන් අපි ඒ උපුටා ගන්නවා. අද දිවයින පත්තරයට යද්දී ඒක සටහන එතන දාන ගමන් ඊයේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය පැවැත්වු විරෝධතා විචාරූපයකුත් දාලා තියෙනවා. දෙකම එක තැන එකවර බල. සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක සරසවියට කුෂාන් සුබසිංහ ලියන්. ඒ අතරේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ඊයේ කොටුවේ උද්ඝෝෂණේ ඒ චාරූප අවස්ථාවකින් පහලින් බලා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේක පොඩ්ඩක් කතා කරමු. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ ඊයේත් උද්ඝෝෂණයක නිරත් වෙනවා. මේ තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමා කණ්ඩායමක් ඒකරාශ්‍රය කරගෙන මේ සඳහා නිමාවක් නැවතුමක් තිතක් තබන්නේ කොහොමද කියන දේ, සයිටම් අර්බුදය නවත්තන්නේ කොහොමද කියන දේ සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව තීන්දුවක් ගන්නවා සයිටම් සිසුන් කොතලාවලට යන්නට. ඒ සාධනීය පියවර ඒ විදිහට ගන්න අතරතුරේදී උසස් අධ්‍යාපනයේ බාර අමාත්‍යවරය දැන් මේවා මේ අර්බුද අඩු කරගෙන මේ විරෝධතා අඩු කරගෙන ප්‍රශ්නේ විසඳුමක්නේ අපි ලබා දීම අවශ්‍ය වෙන්නේ. දැන් පහුගිය දවස්වලක දිග්ගැස්සුණු ආකාරය දක්නට ලැබුණානේ. දැන් ඒ සඳහා මෙවැනි පියවර යෝජනා කරද්දී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියපු කතාවක් පත්‍රයේ දාලා තිබුණා. මට හිතුණා මෙතනට මේක පළගස්සන්න. ලංකාදීපේ තියන් වෛද්‍ය නිලධාරී සංගමේ වැඩි දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට ගියේ S3 න් ඇමති කිරියල්ල කියන්නේ සුජිත් තේවාජුලිගේ සහ හරිරත්න රණබාහු ලියයි. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වැඩි දෙනෙකු වෛද්‍ය විද්‍යාලයට ගියේ උසස් පෙළ S3 අරගෙන යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තුවේදී කියනු. කොහොමද ඒක? හොඳයි, ඒ අතරතුරදී අගමැති කතන්දරයට අපි යමු. අගමැති ඉවත් කිරීම රටේ සෑහෙන කතිකාවක් බවට පත් වුණා. දේශපාලන ධාරාවේ ඒ සඳහා තිබුණු සූදානමත් සමගින් අපිට මාධ්‍ය වාර්තා පළවෙනවා දක්නට ලැබුණා, අහන්නට ලැබුණා. ජනාධිපතිතුමා සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයාට මේ අගමැති ධුරේ නිවත්වීම පිළිබඳව කිව්වා යයි කියන ඒ වගේම නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීම අග්‍රාමාත්‍ය ධුරේ ඉවත් කිරීම මාධ්‍ය වාර්තා කළා. සෑහෙන කතිකාවක් ආරම්භ වුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් එකතු වෙලා දැන් එහෙම කරන්න විදිහක් නැහැ, අපි අගමැති තීරණය කරන්න කියලා ඔය වගේ කතා ගියා. එහෙම කතාවක් එන්න හේතුව මොකද්ද? අගමැති ඉවත් කිරීම කියන කතිකාව යෑම, ඒ පිළිබඳව නීතිපති උපදෙස් පැතීම ජනාධිපතිවරයා සඳහන් කළායයි මාධ්‍ය වාර්තා පළවීම. මං ඇයි දන්නවද මෙච්චර ඒ ගැන කිව්වේ? එවැනි තත්ත්වයක් තුළ ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත කියපු කතාවක් එක්ක දන්නවද මෙන්න පත්තර ඔක්කොම ටික දාලා තියෙනවා ඒ කතාවෙන්ම ශිෂ්‍ය පාටිය පුටාගෙන. මේ තියෙන අගමැති රනිල් ඉවත් කිරීමේ අසනීපයක් ජනපතිට නෑ. රාජිත කියන් චාමර සම්පත් ලියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ අසනීපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත් සඳහන් කරනවා. අච්චර කතිකාවක් ගොඩනැගුණු අවස්ථාවේ මෙහෙම සඳහන් කිරීම ඒක ඇහෙනකොට නිකන් අපිට අසනීපයි වගේ. ඒ වගේම කැබිනට් සංශෝධනයක් පිළිබඳව කතා කළා. ගිය සතියේ කැබිනට් තීන්දුව තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මේ සතිය අමතකයි. ඒ අතර කියනවා පුළුවන් නම් ඒ ගිය සතියේක ඇත්තනේ බලන්න කියලා. අපි බලමු වැඩිදුර වාර්තාවත් එක්ක.
මාරත්තිසි අනාවකි පල කරන කැබිනට සංශෝධනයක් සිද්ධවය කියල තමන්හසල කලබලවෙලා ලිවා අරවා වෙනවා මේ වෙනවා කියලා අපි කලබලයක් නැතුවේ වැඩේ ඉවර කරග ඒ බ්‍රහස්පතින් ඔබතුමා ප්‍රකාශ කරන මේ කැබිනට් එක සංශෝධනයක් කෙනවා කියන කලන්න මේක මාධ්‍යමයකට කියල මගේ කතාව තියෙනවා තමන්හසලට කැබිනට් සංශෝධනයක් සිද්ධවෙනවා නම් ඒක කරන්නේ පළාත් පාලන ආයතන පිටුවෙන් පස්සේද ඊට කලින් මේ සතියේ මේ සතියේ සිද්ධ වෙනවා මම දිනවකවා කොහොමද කිව්වේ නෑ මේ දින දෙක ඇතුළත කැබිනට් සංශෝධනයක් වෙන්න පුළුවන්ද බැරිද මේ සතියේ නම් හිතන්න පුළුවන් මේ සතියේ ඉවර නිසලා කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් අගමැති සංශෝධනය ඒවයි ඒවයි වරයි දැන් කවිතාව කියන ඕන්නේ සරණ ගෙලිනවා කියන ඔය නිදහස් පක්ෂය කියලා එක එක්කෙනා කියනේ වනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විටින් විට අගමැති වෙනස් කිරීමේ තත්වයක ඉන්නවා වගේ ප්‍රකාශත් කරනවා මට නම් ආරංචි නෑ කවුරුවක්වත් කියනවා කිය. ඊයේ බොහොම හොඳට අගමැතිතුමත් එක්ක කැබිනට් මණ්ඩලයේ කතා කරේ හිටියව කට්ටිය අගමැතිවරු දෙන්නෙකුත් එක වෙලාවක හිටගෙන කතා කරගෙන හිටියා නිවල් සිරිපාල එමෙතුමාද ඕක අහන්න ඕනේද රජතුමා මේ හිටපු ජනාධිපතිතුමා බොරු කිව්වා කියලා පස්සිය ඉතින් දැන් බොරුව කවුද කිව්වේ කියලා තියෙනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියනවා රනිල්ව අයින් කරන්න සම්පූර්ණ සටන දෙන්න. අර පැත්තට කතා කරලා අහනවා රනිල්ව මොකටද අයින් වෙන්නේ? ඔය විදිහට තමයි ජාතික ප්‍රශ්නේද කොයි ප්‍රශ්නෙටත් එයාගේ විසඳුම තිබුණේ. නීත්‍යානුකූල ලියවිල්ල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකර ඔබතුමාලා දැන් මාස ගාණක් වැඩිපුර ඉන්නවා. ඒ මාස ගාණ කවර් වෙනවනේ අර්ග දුන්න හැටි. එහෙම මේ පසුවට පසුපසට මේ මේවා ගන්න බෑ. ඔව් ඇග්‍රීමන්ට් එක එහෙමනේ ගහන්නේ. ඔය අර්ථයෙන්ම ගත්තාම දැන් GLP රීස් මහත්තයා කියනවා ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් තියෙනවා නම් අග්‍රාමාත්‍ය ධුරේ වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මම අවශ්‍යතාවයක් නැහැ නේ. එහෙම අසනීපිය ජනාධිපතිතුමාට නැහැ. ජනාධිපතිතුමා මේ පරාජයෙන් පස්සේ තාම නිසි ප්‍රකාශයක් කරලා නැහැ ජනතාවට ආණ්ඩුව කොහොමද යන්නේ කියන එක. එතුමා හිමින් කරයි එතකම මම අවශ්‍ය ප්‍රකාශ කරනවා. ප්‍රශ්නේ තියෙන ඔබතුමා කියන්නේ මොන පාර්ශවයේද කියන එකද? මම ප්‍රකාශ කරන්නේ රජයේ මතය. ඔවුන් කියනවා මේ එලියට අවිල සමහර රාජ්‍යතුමා කියන දේ නෙවෙයි මතය කියලා. ඉතින් එලියට අවිල කියනවනේ මෙතන වාඩිලා කීත හැකි. නමුත් ඉතින් රටට හානිදායකයි. එහෙම වෙනවාද? දැන් හෙටනේ ද ගෑස් මිල වැඩි වෙයිද මතුමා? ඉතින් ගෑස් උත් අඩු කරලානේ තියෙන්නේ. හැමදාම ඉතින් මේ මෙහෙම තියලා මේ ලෝකේ කොහෙද තියෙන්නේ රටක එක මිල එකම විතැනක. මැතිවරණ ජයග්‍රහණයත් එක්ක ආණ්ඩු විපක්ෂ ඇතැම්මතුරු කියනවා ජනතාවට දුන්නු සහනවල තියෙන යම් ප්‍රශ්නයක් නිසා ජනතාව අපිට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරා කියලා. ජීවන වියදමේ ප්‍රශ්නයක් තියෙනවා. දෙක තමයි ඔය දූෂණ මේවෙක. ඒතකොට මිනිස්සු මේවයි විස්තර දන්නේ. දැන් ඒ අතරේ අපේ උනානේ බොන්ඩ් එක. දැන් බොන්ඩ් එක පිළිබඳවත් හරි කරේ නැහනේ. ආණ්ඩුවේ මින්න කට්ටිය කියලා කිව්වා මේකේ හොරු ඉන්නවා කියලා. ඉතින් මෙච්චර වචන් දීදුනේ ඒක මතුමා. අඩු ගානේ අර මිනිස්සේ අපේ ත්‍රස්තවාදී නිදාස් කරගත්තා. ඒ විදිහ නිදාස් කරගෙන හොරගම් කළ දෙන්නේ මුන් නිකන් ඉඳලා හොරගම් කළා. ඉතින් කවුද ඡන්ද දෙන්නේ? මේ තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි ආණ්ඩුව. ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවට ගහපු. ජනාධිපතිතුමා නේද ගැහුවේ? ඉතින් ඔබතුමා මාධ්‍යවේදියෙක්නේ. ඉතින් මගේ මම ඔබතුමාගෙන් අහන්න ඕනේ ඔක. නෑ ඔබතුමාගේ මතය මොකද ජනාධිපතිතුමා හැම විවේචනය කිරීම ගැන? ඒක මම ඔබතුමාට වෙනම කියන්නම්. කතන්දර ගණනාවක් ඒ සදාහන් කරපු ආකාරය අගමැති වත්කිරීම ගැන කතා කරනකොට අසනීපයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ අතරේ අද දවසේ මෞබිම් පත්තරේ වාර්තා කරනවා දයාසිරි වැඩ අත්හැරලාද? ප්‍රශ්නාර්ථයත් එක්ක මෞබිම් මේක ලියන්නේ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සමයේ වැඩ අත්හැරීමේ හා පුණ්‍ය කාලයේ සිහිපත් කරන දේශපාලන වැඩ අත්හැරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙනවා. එවගේම ලියනවා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් විය යුතු යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පෙරමුණ බලයනිය සිටින ඇමති ජයසේකර පෙරේදා පැවති ඇමති මණ්ඩල රැස්වීමටද සහභාගී නොවූ අතර සති දෙක කාලයක සිට කැබිනට් තොරතුරු දැනුම් දෙන මාධ්‍ය හමුවටද එහි සමකැඳුම් කරු ලෙස සහභාගී වීමේ වැඩ කටයුතු වලින්ද ඈත්ව සිටී. දයාසිරි වැඩ අත්හැරලාද? ප්‍රශ්නාර්ථය අහන්නේ මෙතරත් කියනවා අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් විය යුතු යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පෙරමුණ බලයනියේ සිටීමක් ගැන. එතකොට අගමැති ධුරය ඉවත් කිරීම ගැන කතන්දරයේදී රාජ්‍යතරම කියලා තිබුණා. ඊළඟ සටහනෙන් බලමු මොකද්ද මේ ආණ්ඩුවේ දැන් වෙන්නේ කියලා. ඊට පස්සේ ඔබ දන්නවා අර කතාව සතියක් තිස්සේ දවස් 9ක් 10ක් පමණ කාලයක් තිස්සේ කැරකිලා හිටපු තැන්ට බාවා. ඒ අතරේ කැබිනට් සංශෝධනයක් ගැන කතා වෙනවා. අද කිව්වා ඊයේ කිව්වා. ඒ අතරේ තවත් ආරංචි මාර්ගය පැතිර ගියා. කොමුණත් අද ලංකාදීපේ ලියනවා කැබිනට් සංශෝධනය අද එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් පුටුවෙන් බංකුවට, තරුණ දෙදෙනෙක් ඉහළට අංජුල මහේකලිය. අද සිදුවන කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු දැන්ට දරන අමාත්‍ය ධුර වෙනුවට ඔවුන් විශේෂ කාර්යභාර අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ගය සඳහන් කරනවා. ඒ අනුව එම අමාත්‍යවරුන් දෙදෙනාගේ අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයේ තරුණ අමාත්‍යවරුන් දෙදෙනෙකුට පැවරීමට සැලසුම් කරලා තියෙනවා. අද ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨය මේ කැබිනට් සංශෝධනය අද එජාප ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් පුටුවෙන් බංකුවට. පුළුවන් නම් අනුමාන කරන්න බලන්න කවුද කියලා UNP ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා බලන විවිධ නම් කියයි. කොමුණත් අද දිවයින පත්තරෙත් ඒක තහවුරු කිරීමේ පුවතක් තියෙනවා.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තුන් දෙනෙක්ගේ පට්ටම් අද හෙට ගැලවෙයි. අකිත පෙරේරා ලිය. අද හෙට සිදුවන කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතුරුන් තිදෙනෙක්ගෙන් දෙදෙනෙකු විශේෂ කාර්යභාර ඇමතුරු ලෙස පත්කරනු ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග කියා සිටිනු. සනාථ වෙනවා පත්තර දෙක වාර්තාව පළවීමත් එක්ක. හැබැයි අද පත්තරේ දානවා මේක අද වෙයිද? එහෙමත් නැත්නම් මේකත් කරගන්න බැරි වෙයිද? ඇමතිකම් ගැන එකගතා නොමැති වීමෙන් කැබිනට් සංශෝධනයේ කල්යයි චාමර සම්පත් ප්‍රශ්නාර්ථයක් එක ලියලා තියෙනවා. යාපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතර එකඟතාවයක් නොපැමිණීම හේතුවෙන් සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ දින කිහිපයකින් කල් යනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා. ලිච්ඡවී ක්‍රමය මතක් වුණා විජිත් විජේමුණි. ඒ අතරේ අද දිවයින පත්තරේ වාර්තා කරනවා එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්වි බහුතරය ලබා ගත හැකි ආයතනවල බලය පිහිටුවයි රනිල් ධර්මසේන ලිය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකතු වී බහුතරය ලබා ගත හැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටවන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනරත්න කිව් කතාව අද පත්තරේ දාලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම තීන්දුවක් අරගෙනද විවෘත ප්‍රකාශයක් අවශ්‍යයි? රාජිත කියනවා බෞතරය ලබා ගත හැකි ආයතනවල බලය පිහිටවනවලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කාරණාවේදී එකඟද? එහෙම තීන්දුවක් අරගෙන තිබෙනවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් අපි අද දවසේදී ඒ පිළිබඳව දැනගන්නට නැත්නම් ඒ පිළිබඳව කියනු ඇතැයි විශ්වාසය පළ කරමු. ඒ අතරේ තවත් සටහනකට අවධානය යොමු කරනු දැන් ජාතික ආණ්ඩු දැන් ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ දවසේ ඉඳන් ඒක තිබුණේ ඡන්ද 10 වෙනිදානෙ තිබුණේ 11 වෙනිදා ප්‍රතිඵලාව 12 වෙනිදා ඉඳන් වෙන වෙනම ආණ්ඩු කිරීම පිළිබඳව කතා කළා. UNP එක්ක අපිට තනියෙන් කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාව කිව්වා. අපි අගමැතිවරයෙක් පත් කළා වැඩි බහුතරය පෙන්නනවා කියලා අගමැතිට ඉවත් වෙන්න කිව්වා. ඒ අතර තමයි අර කතාව ආයෙත් මට මතක් වෙන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ වටේ ගිහිල්ලා දවස් 9කට පස්සේ හිටපු තැනටම ආවා. ඒ හිටපු තැන මොකද්ද කියලා පෙරේදා දවසේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නැගුණා. කාටත් හරියට උත්තර දී ගන්න බෑ. හැබැයි ඊයේ උත්තරයක් එනවා. තහවුරු කරනවා වටේ කැරකෙලා හිටපු තැනටම නැවත ආපු බව. ජාතික ආණ්ඩු ගිවිසුම ඉදිරියටත් අගමැති මැතිසභයේදී කියන්නේ ආරියරත්න රණභාව සුජිත් හේවාජුලිගේ සමගින් ලිය. ජාතික ආණ්ඩුව පවත්වාගෙන යනු ලබන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්න ලැබූ යෝජනාවක් අනුව බවත් එම ගිවිසුම අවලම් කිරීමට තරම් තත්ත්වයක් තවමත් මතුවී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියනවා. ඔන්න කතාව වැඩේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙනුත් සන්ධානි මහලේකම්වරයා ඒකීය පාර්ලිමේන්තුවේදී සනාථ කිරීම ස්ථිර කිරීම සන්ධානය ගිවිසුමෙන් ඉවත්ුනේ නැහැ. මහලේකම් අමරවීර කියන්නේ ආරරත්න රණබාවු සුජිත් හේවාජුලිගේ සමගින් ලිය. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර ඇති කරගත් ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත වී ඇති බැවින් තවදුරටත් ඒ අනුව කටයුතු කරන අතර එයින් ඉවත් වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කිරීමක් කරනු. අද දිවයිනත් ප්‍රධාන ශ්‍රේෂ්ඨපාඨ දෙකෙන් එකක් බවට ඕක පත් කරගෙන තිබෙනවා. ජාතික ආණ්ඩුව දිගටම අජිත් තලාකෝන් කුෂාන් සුබසිංහ සමගින් ලියන්. ඒ අතරේදී සඳහන් කිරීමක් කරනවා ආණ්ඩු කුමාර දිසානායක ජයපේ ලේකම්වරයා. ඔහුගේ ප්‍රකාශයයි ඔබ මේ දකින්නේ. ව්‍යවස්ථාවට අනුව ඇමති මණ්ඩලය අවලංගුයි ආණ්ඩු කුමාර කියන්නේ. ආණ්ඩු කුමාර කියන කතන්දරයේ අද දිවයින පත්තරේ පළ කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා. මෙන්න ව්‍යවස්ථාවට අනුව ඇමති මණ්ඩලය අවලංගුයි. මොකද ඕක අයින් අවුරුදු දෙකකට ගැහුවා කියලානේ කිව්වේ. එහෙනම් අලුත් ගිවිසුමක අවශ්‍යතාවය තියෙනවා. ඒක පාර්ලිමේන්තුවට එයිද අපි බලාගෙනමු. අදපත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් ඒ ගැන කතා කරනවා. ජාතික ආණ්ඩුව ඉදිරියට දෙපැත්තම කියයි. කියපු දෙන්නව දෙපැත්තට දාලම ලියලා තියෙනවා පත්තරේ. එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් සහ සන්ධානයේ මහලේකම් අමරවීර පාර්ලිමේන්තුවට දැනුම් දෙති. ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම ගැන ගැටලුවක් නැතයිද කතානායක කියයි. සටහන ඔබට දැන් බලන්න පුළුවන්කම ලැබෙනවා. වැඩිදුර වාර්තාවකට යමු. කැරකිලා හිටපු තැනටම ආපු බව සනාථ වුණු ඊයේ දවසට. මේ
ඒක පවත්වාගෙන යන්නේ ව්‍යවස්ථාව යටතේ මේ සභාවෙන් ගත්ත තීරණයක් අනුව. මම හිතන්නේ දැනට ඒක අවලංගු කරන්න උවමනා තත්වයක් මතුවලා තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයත් අපිත් අතර ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. තවම අපි මේ ගිවිසුමේ බැඳී සිටිනවා. දිගටම කටයුතු කරගෙන යනවා. අපි තාම එකකින් ඉවත් වෙලා නැහැ. නීත්‍යානුකූල ලෙස අවුරුදු දෙකේ ගිවිසුම අවසන් වුණාට පසුව මාස 4ක් කිසිදු ගිවිසුමකින් තොරව තමයි මේ ජාතික ආණ්ඩුව තිබිලා තිබෙන්නේ. හොඳම එක තමයි මේ මහලේකම්තුමාට පුළුවන් නම් 46-4 යටතේ අපි සම්මත කරලා තියෙන යෝජනාව කියවන්නේ. එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු සංඛ්‍යාව 48ක් නොඉක්ම විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45ක් නොඉක්ම විය යුතු බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි. ඕනම කසාදයක් කරගන්න හෝ දික්කසාද වෙන්න අගමැතිතුමාටත් අපි කියන්නේ ඔබතුමාට බහුතරයක් තියෙනවනේ UNP ආණ්ඩුවක් තියාගන්න. නමුත් පාර්ලිමේන්තුවට මේ ලියවිල්ල ඉදිරිපත් කර ඒ කාලය අවසන් වීම පිළි අරගෙන තියෙනවා සභානායකතුමා. ගරු අගමැතිතුමා කිව්වා ජාතික ආණ්ඩුව තියෙනවා. සද්දාලේ ලේකම් කිව්වා ජාතික ආණ්ඩුව තියෙනවා. ඉතින් වෙන මොනවද? මේක විහිළුවක්. වසර දෙක ඉක්ුත් වූවහම මෙම ගිවිසුම අවසන් වේ ජාතික ආණ්ඩුව අවසන් වේ කියලා කියන්න පුළුවන් කිසිම වචනයක් කොන්දේසියක් මෙම යෝජනාවේ නැහැ. ජනවාරි 1 වෙනිදා පළවුණු මේ පාර්ලිමේන්තුව අමතලා අතුගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශමම කියන්න. මෙම පාර්ලිමේන්තුව දෙවසර සඳහා සම්මුති සන්ධාන රජයක් ගොඩනගන්නේ එම ජාතික අවශ්‍යතා ඉටු කිරීම සඳහා. ගරු අග්‍රාමාත්‍යතුමා මොකද්ද කියන්නේ? අපේ පළවෙනි උත්සාහය වන්නේ මෙම ක්‍රමය සාර්ථක වෙනවාද නැද්ද කියලා බලන්න අවුරුදු දෙකකට සීමා කර කටයුතු කිරීමයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ සම්මත කරන යෝජනාව නයිසાર્ගිකව අනිවාර්යෙන් ගැට ගැහිලා තිබෙනවා අවුරුදු දෙකකට. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් රික්තකයක් තියෙනවා. ඒ රික්තකේ කාල පරිච්ඡේදය ඇතුළේ ජාතික ආණ්ඩුවක් නැහැ. ඒ නිසා තමුන් වහන්සලා යලි ජාතික ආණ්ඩුව පිළිබඳව යෝජනාව කතානායකතුමාට බාර දෙන්න ඕන. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ යලි අමාත්‍ය ධුර වැඩි කර ගැනීම සඳහා අනුමැතිය ගන්න ඕන. ගිවිසුම ඉදිරිපත් කරන්න කිව්වහම මං කියවා ඉදිරිපත් කරන්න උවමනාවක් නැහැ. ඔබතුමාට උවමනා නම් ඒක පෙන්වන්න. මෙහෙම පක්ෂ එකතු වෙන අවස්ථාවේදී සම්ප්‍රදායක් තියෙනවා. කිසි විටක ලිඛිතව තිබුණේ නැහැ. 1916 ඉංගලන්තයේ ඇති කරපු ජාතික ආණ්ඩුව ගැන කිසිම ලියවිල්ලක් නැහැ. 1940 වින්ස්ටන් චර්චිල් යටතේ මොන ලියවිල්ලක්වත් නැහැ. 19 සංශෝධනයෙන් පස්සේ අමාත්‍ය ධූර 30කට සීමා කරා. එංගලන්තේ එහෙම සීමාවක් නැහැ. ඒ නිසා එංගලන්තේ ආදර්ශය මෙතනට ගැලපෙන්නේ නැහැ. අපි බය නැති යගමැතිනේ. ඉතින් හින්දා ඔය ගිවිසුම අපව වසන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. නැයි අදාන පාර්ශවකරුවන් මේ ඇග්‍රීමෙන්ට් එක තියෙනවා කියලාද මේ සභාවේදී පැහැදිලි කළා. ඉතින් ඒ අනුව මේක ගැටළු තියෙනවා මට තව හොයලා බලන්න පුළුවන්. නමුත් දැනට ඒයි පාර්ශව තුනම එකඟත්වයක් තියෙනවා නම් ඉතින් මට එතනින් එහාට යන්න බෑ. නමුත් මම හොයලා බලන්න. හැබැයි ජයපනායකයා පැහැදිලි ලෙසම සඳහන් කළා මෙහෙමනම් ඒ සඳහා අනුමැතියක් ගන්න ඕනේ ඒ සඳහා පාර්ලිමේන්තුවට කතන්දරය ඉදිරිපත් කරන්න ඕනේ කියන දේ. මොකද අවුරුදු දෙකක් ඇහුව ගිවිසුම් කාලය අවසන් වුණාට පස්සේ අලුත් කිරීමක් ගැන කතන්දරයක් නැහැ සනාථ කළා වුණාට. ඒ අතරේදී අද දවසේදී මෞබිම වාර්තා කරනවා පළාත් පාලන මන්ත්‍රීන් ගැන. මෙන්න අහන්න පළාත් පාලන මන්ත්‍රීන්ට පැණිලි තහනම් සිදත් මෙන්ඩිස් ලියන්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 10 වගන්තිය පරිදි මින් ඉදිරියට මන්ත්‍රීවරයෙකුට පක්ෂ මාරු කිරීමට ඉඩ නැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ඔන්න පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පළාත් පාලන මන්ත්‍රීන්ට කියන්නේ පැණිලි තහනම්. දැන් මොන පක්ෂයක වුණත් තමන්ට ඒ සඳහා අවසර දෙන්නේ ජනතාව ඒ පක්ෂය පිළිබඳව තමන්ගේ කැමැත්ත පළ කරමින්. එතකොට මන්ත්‍රීවරුන්ට පණින්න තියෙන අවස්ථාව ඒත් සම්බන්ධයෙන් සදාචාරාත්මක අයිතිය ඔවා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔන්න දැන් මෙහෙම කියලා තියෙනවා. ඒ අතරේ කාන්තා නියෝජනය එක වෙලාවකට එකක් කියනවා, තව වෙලාවකට තව එකක් කියනවා. අර යාපාලන ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ කතා වගේම ඒකත්. කාන්තා නියෝජනයේ කිසිදු වෙනසක් නැහැ. පළාත් පාලන අංශයේ නිවේදනයක්. සභික දූර කාලය ආරම්භෙන්නේ මාර්තු 6 වෙනිදා. පක්ෂ මාරු කරන්න බෑ. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒ නිවැරදි කර ගැනීමේ හැකියාවක් පවතින නමුත් පැවති ඡන්දයට අදාළ වනසේ සංශෝධන සිදු කළ නොහැකියයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එතකොට අර පාර්ලිමේන්තුවේදී සෙට් එකක් එකතු වෙලා ඒ පිළිබඳ කතා කරලා අවශ්‍ය තැන්වලදී සංශෝධන කරනවා කියලා කිව්වේ. එතකොට මෙහෙම බැරනම් අවශ්‍ය තැන්වලදී සංශෝධන කිරීමක් ගැන කතන්දරයේ එහෙම එන්නට පුළුවන්ද? කොහොමද? ඔන්න අලුත් තත්ත්වේ වාර්තා කරනවා ඒ කාන්තා නියෝජනය හා සම්බන්ධව. ඊළඟට මොකද්ද ඒකාබද්ධය කරන්න යන්නේ? මහඡන්දයක් ඉල්ලා ඒකාබද්ධයෙන් රට පුරා රැලි මාලාවක් සිදත් මෙන්ඩිස් ප්‍රසාද් මංජු එක්කයි ලියලා තියෙන්නේ. සටහන පුටා ගැනීම මෞබිමෙන්.
ආණ්ඩුව ඉල්ලා ශ්‍රී වහාම පාර්ලිමේන්තු මහා මැතිවරණයේ පවත්වන ලෙසට ආණ්ඩුවට බල කරමින් ජනරැලි මාලාවක් රටපුරා සංවිධානය කිරීමටත් එම ජනරැලි මාලාවේ ආරම්භක ජනරැලිය මාර්තු 6 වෙනිදා හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුගේගුඩිදී පැවැත්වීමටත් ඒකාබද්ධ විපක්ෂයේ තීන්දුව කළා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ගත තීන්දුවක් ඒ දාලා තියෙන්නේ. එතරේ ගාමිණී ලොග්ගේ ඊයේ කියනවා මහින්දට අගමැතිකම දෙනවා නම් බෞතරේ පෙන්වීමට අපි සූදානම් කියලා. අනුර බාලසූරිය එළිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම දෙනවා නම් එම ආණ්ඩුවේ බෞතරේ පෙන්වීමට ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සඳහන් කිරීමක් කරනවා. එම ගාමිණී ලොග්ගේ කියද්දී ඊයේ හිටපු ජනාධිපති කියනවා ජාතික ආණ්ඩුවේ කාලය අවසන්. නයන තරංගයි ලියන්. ජාතික ආණ්ඩුවේ කාලය දැන් අවසන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයා ඊයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දීමක් සිදු කරවා ඒ අවස්ථාවට අපි යමු. අපවත් වී වදාළ පූජ්‍ය ඇරෑපොළ විපස්සනා හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ වත්තරමුල්ල පිහිටි රජමල් වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත පැමිණියා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා ඕන දෙයක් ළමයි රවට්ටන්න අරගයි. දෙනවයි කිව්ව දෙයක් පොඩි ළමයින්ට නොදී ඉන්නේ කාරණේ. ඉදිරියේ නොඑක් දේවල් නවත්තයි. මේ යන විදියට ආණ්ඩුව ගියොත්. ආණ්ඩුවක් නැහැනේ දැන් ආණ්ඩුවක් තියෙනවද? ප්‍රශ්නේ ඒකයි. නැහැනේ රටේ නැහැනේ. රට අස්ථාවරයි රට තීන් මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. රට දන්නේ නැහැ. ජනාධිපතිවරයා හේ ඉන්නවා, අගමැතිවරයා හේ ඉන්නවා, කැබිනට් මණ්ඩලයේ තාතැනක මන්ත්‍රීවරු ඉබ්බාගාතේ දුවනවා. අබ්බගාතේ වගේ තමයි ඉතින්. මෙතුමයි ධූරෙම අයින් වෙන්නේ නැති මෙච්චර මේ ප්‍රතික්ෂේප වෙද්ද. එහෙම අයින් වෙන්නේ බලය. ජාතිකාණ්ඩුවේ දැන් ධූර කාලය ඉවරයි කියලා පාර්ලිමේන්තුවේ පැහැදිලිව. පැහැදිලිව කාලය ඉවරයි. දැන් ඒ ගන්න ක්‍රියාත්මක වෙන්න ඕන. කතානායකතුමාද? කතානායකතුමා තීන්දුවක් ගන්න ඕන. ඒක ගන්න තීන්දුවක් ගන්න ඕනේ. විපක්ෂ නායකකම ගන්න තීන්දුවක් ගන්න ඕනේ. නිකං කතානායකතුමාට මගහරින්න බෑ. ඉස්සර වගේ. රටේ ජනතාවගේ මතයක් දිනවනේ. ජනතාව මතයට ගරු කරන්න ඕන. විපක්ෂනායක ධූරේ ඔබතුමාලාගේ පක්ෂයට ලැබෙයිද සර්? ඒක අපි බලා ගන්නවා. ඒක තමයි ඉල්ලන්න ඕන. ඒ අතරේ විපක්ෂ නායකාරි සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් තියෙනවා අද රිවිරේ. මහින්දට විපක්ෂ නායකකම අයිති නෑ. එෆ් අස්ලම් ලියන්. මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරේ ඉල්ලීමට අයිතියක් නැති බව විපක්ෂ නායක ආර සම්බන්ධන් ඊයේ රිවිරට කියනවා. ජාතික ආණ්ඩුව පවත්වන තුරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරේ හොබවනුයේ තමන් බවත් ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් පක්ෂයක් ලියාපදිංචිවේ නොමැති බවත් ආර සම්බන්ධන් කියනවා. පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා විපක්ෂ නායක ධුරේ ඒකාබද්ධයට ඉල්ලා සිටීම ගැන අදහස් දක්වමින් සම්බන්ධන් මේ බව කියා සිටිනවා. නෝකායේ දේශපාලන වටපිටාව අනිත් තොරතුරුත් අද පත්‍රවල තියෙනවා. ඒවා බලන්න විරාමයකට ගිහින් එන්න. පත්‍රයේ විස්තරේ පත්තරවලට එහාගිය විස්තරේනි. අපි එහාගිය විස්තරය හිරු කෙටි පණිවිඩ සේවාවෙනුත් ඉදිරිපත් කරනවා. කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා. අපි ඒ බල්ලයිමු. මෙමයි ඒක අද දීලා තියෙන්නේ. මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා වන මුහුදු ප්‍රදේශයවල සුළඟේ වේගය කිලෝමීටර 70-80 තෙක් ඉහළ යා හැක. කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න අපි දැනුවත් කිරීම කරනවා. ඒ වගේම වැස්සේ තත්ත්වයත් අපි ඇතුල් පිටු වාර්තා අතරේ ඔබට කියන්න. වෙනත් සටහන් කීපයකට අවධානය යොමු කරමු. අනියම් සැමියා සමග සිටි බිරිඳ පිහියෙන් කපා මරා සැමියා මුහුදට පණි. නාත්තණ්ඩිය රෙක්ස් ලියන්නේ. මද්‍රැබ නඩුවකට රිමාන්ඩ් භාරයේ සිට අපලබා නිවසට පැමිණෙන විට අනියම් සැමියා සමග නිවසේ නිදා සිටි බිරිඳ සහ ඇගේ අනියම් සැමියාව පිහියකින් කපා සැමියා මුහුදට පැන අතුරුදන්ව ඇතැයි මාරවිල පොලිසිය සඳහන් කළා තියෙනවා. ඒ අතරේ ත්‍රිරෝද රථ කතන්දරයක් වාර්තා කරනවා අද පත්තර. ඒ සඳහා අවධානය යොමු කරන්න කලින් කොළඹ පාතාල මරාගැනෙල්ල ගැන සටහනකුත් අද පත්තරේ වාර්තා කළා තියෙනවා. අපි සූදානම් මේ වාර්තාව ඔබට ගෙනෙන්නට. කොළඹ පාතාල මරාගැනිල්ල නවත්තන්න STF මෙහෙයුමක් චාමර අමරසූරයයි ලියා තියෙන්නේ. කොළඹ පාතාලයේ යලි හිසසවීමත් සමග දිගින් දිගටම සිදුවන අපරාධ රැල්ල මැඩපැත්වීමේ අරමුණින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර අරගෙන තිබෙනවා. හේතුව මේක ගෑස් මිල වැඩි කරන්න ඉල්ලන වෙලාව.
එතකොට මේක ත්‍රිරෝදනත් ගාස්තු වැඩි කරන්න ඉල්ලන වෙලාව මේ අතරේ ඡන්දෙන් පස්සේ තවත් මොනව වැඩි කරන්න ඉල්ලන වෙලාව බවට පත් වේද කියන්න දන්නේ නැහැ. ත්‍රිරෝදනත් ගාස්තු මාර්තු 26 වෙනිදා සිට නංවයි දීපා වසන්ති ලියන්නේ රිවිරට. ත්‍රිරෝදනත් ගමන් ගාස්තු මාර්තු 26 වෙනිදා සිට ඉහළ නංවන බව ශ්‍රී ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝදනත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන රිවිරට කියනවා. ත්‍රිරෝදනත් අමතර කොටස් මිල 150%කින් ඉහළ යාම නිසා ත්‍රිරෝදනත් රියදුරන් දැඩි අපහසුතාවට පත්ව ඇති බැවින් එම මිල පාලනය කිරීමට පියවර ගන්නැයි එළඹෙන 26 වෙනිදා ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කරන බව ඔහු කියනවා. තම ඉල්ලීම ඉටු කරන්නට බලධාරීන් පියවර නොගතහොත් එම ඉල්ලීම කර මසක් ගෙවී යන විට රුපියල් 10කින් ත්‍රිරෝදනත් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව ඔහු සඳහන් කරනවා. ඒ පැත්තෙන් ගෑස් මිල ඉහළ දාන්න ඉල්ලනවා, මේ පැත්තෙන් ත්‍රිරෝදනත් මිල ඉහළ දාන්නට ඉල්ලනවා. ගාස්තු තෙල් සංස්ථා සේවකයන්ට වැටු වැඩි කරයි තෙල් තොග පරයන්ත සේවකයෝ වර්ජන තර්ජනයක තිස්ස රවීන්ද්‍ර ලියන්නේ. තෙල් සංස්ථා සේවකයන්ට වැටු වැඩිවීමක් සමග වැටුප ලබා දී තිබියදී ඉන්දියානු තෙල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විරෝධතා නිසා කොළොන්නාව තෙල් තොග පරයන්තයේ සේවකයන්ට ඊයේ රාත්‍රිය වනතුරු වැටුප් නොලැබීම හේතුවෙන් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති ආරංචි මාර්ග අනාවරණය කිරීමක් කරනවා. බලධාරීන්ගේ වැදලි හරි තීන්ද ගන්නෑ. ඊට පස්සේ ජනතාවට එන්නේ මොනවද? වර්ජන තර්ජන මෙන්න පත්තරේ පළ කරන කතන්දරයක් ඒ දාලා තියෙන්නේ. ඒ අතරේ විවිධ දේවල් විවිධ රටවල් වලට දෙන ගණ දීමක් ගැන විවිධ චෝදනා එල්ල වෙන සමයක් අර කරේට මේක මෙහෙට කියලා. ඒ අතරේ මෙන්න මෙහෙම කතාවක් දැක්කලා එකපාරටම ඇහැගිය අයකට රෝහල් වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට තාරකාල් ඉඳකුඹුර ලියලා තියෙන්නේ. රෝහල්වල රෝගීන්ගේ සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි පිරිසිදු කිරීම ඉන්දීය සමාගමකට පැවරීමට ඇමති රාජිත සේනාරත්න තීරණය කර තිබෙනවා. එමේ අනුව ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මගින් රෙදි හා ශල්‍ය උපකරණ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අද කොළඹදී අත්සන් කෙරෙනු ඇත. ඒ අතර දාලා තියෙනවා මේ සඳහා ආයෝජනය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මෙන්න කතාවක් පත්තරෙන්. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට. දැන් අපි යන්න සූදානම් වෙන්නේ අර දියතලාවෙන් ආපු බස් එකේ කතන්දරය පත්තර ඇසුරින් ලියන්න. කොහෙන්ද මෙතනට බෝම්බයක් ආවේ? දැඩි ලෙස පරීක්ෂණ පැවැත්වේ තොයි මගීට මෙලෙස හිරිහැරයක් වෙන්න තුවාල් ලබන්න මාරාන්තික තුවාල ඇතමුන් ලබන්නට මෙවැනි තත්ත්වයක් ආවේ කොහොමද? දැඩි ලෙස කතා බහ වුණු කතාව දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය මේ. දියතලාවේදී බස් එක බෝම්බයක් පුපුරයි හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් ලියන්. හමුදාවේ 12 දෙනෙක් ඇතුළු 19කට බරපතල තුවාල ත්‍රස්ත ක්‍රියාවක් නොවේ හමුදාව සඳහන් කිරීමක් කරනු. පරීක්ෂණය කරන්න කොහෙන්ද මේක එතනට ආවේ? කවුද අරගෙන ආවේ? ඇයි අරගෙන ආවේ කියන දේ. එතකොට කහගොල්ල රත්කල බෝම්බේ දයා පෙරේරා ජේටි ද සිල්වා සමගින් මව්බිමට ලියනවා. බස්රියේ පිපිරුවේ අත් බෝම්බයක් අගමැති පාර්ලිමේන්තුවේදී කියනවා තිබුණේ සෙබලුගේ බෑග් එක රාක්කයෙන් වැටියේ පුපුරලා අද හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක් කරනවා. විශේෂ නෙමේ, සුවිශේෂී පරීක්ෂණයක් කරන්න. මේ හමුදාවේ 7ක්, ගුවන් හමුදාවේ 5ක්, සිවිල් වැසියෝ 7 දෙනෙක් රෝහලේ ඉන් එක අයෙක් අතුරුදන් කියලා පත්තරේ දාලා තියෙන සටහනකුත් මෙතන දක්නට ලැබෙනවා. යතර පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් ඇති වූ කතාබහ ලංකාදීපෙන් බලන්න. රංජිත් සොයිසා කියනවා බස් බෝම්බේ බෝම්බයක් වෙන්න කලින් නැත්ත කියන්න අගමැති මැතිසබේදී කියනවා දියතලාවේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේ කියලා. දැඩි පරීක්ෂණයට ලක්විය යුතු කාරණාවක් මෙන්න සවිස්තර වාර්තාව. යාපනයේ සිට දියතලාව දක්වා හමුදා සෙබළුන්ද සහිතව ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද අලුයම 5:15ට පමණ බණ්ඩාරවිල නගරයේදී එහි සිටි මගින් වෙනත් බස් රථයකට නංවා තිබුණා. බණ්ඩාරවිල සිට හෙබරව දක්වා ධාවනය වන අදාළ බස් රථය තුළ කහගොල්ල ප්‍රදේශයේදී සිදු වූ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබෙනවා. මිනිස්ටි ගත්තා හැරගෙන හොස්පිටල් එකට හැරියා. ගින්න නිමා ගන්න අපිට පයිප් එකට අනම්මනම් දුර බැහැරින්ද සෑන වෙලාවක් ගියා මෙතෙන්ට ගින්න ගන්න. ගින්න නිවීම සඳහා බණ්ඩාරවෙල මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ යෙදුණත් ගින්න මැඩ පවත්වන විට බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණේ මෙලෙසයි.
මේ පිපිරීම හේතුවෙන් මුලි බස් රථයේම ගිනිගෙන දැවී තිබෙනවා. මේ අවස්ථාව වෙනුවට මෙමෙ ස්ථානයේ දියතලාව යුද හමුදා පොලිසිය සහ බණ්ඩාර පොලිස් ස්ථානය පැමිණ පරීක්ෂණ පවත්වනවා. මෙම පිපිරීමට හේතුව මොන ආකාරයෙන් සිදු වුණාද යන්න. සිද්ධියෙන් තුවාල ලැබූ 19 දෙනෙකු ඇතුළත් කෙරුණේ දියතලාව මූලික රෝහලටයි. තාගුල්ල ටෙලිපෝට යාපලි බස් එකේ ලෝඩ් එක බාරු කරානේ. ඒකේ ආපු කෙනෙක්ගේ බෑග් එකක තිබ්බා අයියා මොකක් හරි බෝම්බ එකක්. ඒක තමයි බිබුනේ. බාරම බෑග් එකක් ඇතුලේ ටෝක් ගාලා සද්දය ආවා. ඊට පස්සේ ඉරිගත්ත හේබ්බක. මම සද්දයක් ආව ලෝම්බ. එතකොට මගේ ළඟ ඉරිපෙක් නාලේ බෑග් එක ගිනි ගත්තා. මේ කකුල ඔක්කොම හිරවන්න මගේ ළඟ එළියට වැස්සා. එළියට බැලලා බලනවා තමයි කකුලෙන් ලේ කරනවා. දියතලාව මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරී රංජිත් අමරකෝන් මහතා පැවසුවේ තුවාලකරුවන් අතර යුද හමුදා සමාජිකයන් 7 දෙනෙකු, ගුවන් හමුදා සමාජිකයන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු සිටින බවයි. ඉන් බරපතල තත්ත්වයේ පසුවන යුද හමුදා සමාජිකයන් 2 දෙනා අතරින් එක් අයෙකුගේ වම් පාදයේ කොටසක් ඉවත් කිරීමට සිදු වූ බව ඔහු සඳහන් කළා. අනෙක් යුද හමුදා සෙබලාකේ උදරයේ සත්කමක් සිදු කර තිබෙනවා. තුවාලකරුවන් අතරින් 2 දෙනෙක් කාන්තාවන්. දෙන්නෙක්ගේ මේ වෙනුවට ශල්‍ය කර්ම සිදු කරලා තියෙනවා. තව 6 දෙනෙක්ගේ ශල්‍ය කර්ම සිදු වෙමින් පවතිනවා. බරපතල තත්ත්වයේ සිටින්නේ දෙන්නයි. මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවට විශ්වාස කරන බවයි. දෙක පිපිරීමක් කියලා ළඟින් ලැබෙන සාක්ෂිය අනුව කියනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. නමුත් අපි විශ්වාස කරන මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් මේ පිටිපස්සේ නැහැ. ත්‍රස්ත ක්‍රියාවක් නෙවෙයි කියන්නේ. විශේෂයෙන් කාරණේ මහජනතාව බය වෙනවානේ මේක මේ වෙලාව ත්‍රස්තවාදී තියෙනවර කමයි කියලා. ඔබතුමන්ලා නිශ්චිතව කියනවා මේක ත්‍රස්ත ක්‍රියාවක් නෙවෙයි කියලා. හැබැයි දැන් මේක පිපිරීමක් හටගන්න කිසියම් හේතුවක් තියෙන මේ තැන. තියෙන්න පුළුවන්. සමහර විට කවුරුහරි බෝම්බ පොඩි ග්‍රෙනේඩ් එකක් වගේ ද ගෙනියන්න පුළුවන් අපි දන්නේ නැහැ. ඔබතුමන්ලා එතකොට කොහොමද මේක නිශ්චිතව ත්‍රස්ත ක්‍රියාවක් නෙවෙයි කියලාම තහවුරු කරලා කියන්නේ? කවුරුනු තියෙන්නේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා තහවුරු කරන්න? ඒ පිපිරීමට ලක් වෙච්ච බස් රථයේ තියෙනවා CCTV කැමරා මගින් මේක ආවරණය කරනවා කියලා. එතකොට ඒ ඔස්සේ ඔබතුමන්ලට මොකුත් කරුණු හොයාගන්න බැරි වෙලා තියෙනවා. නෑ දැන්ට පොලිසියනේ අපිට ඒක බලයක් නෑ. පොලිසියෙන් තමයි පරීක්ෂණ පවත්වන්නේ. යුද හමුදා විදියට ඔබතුමන්ලයි පරීක්ෂණයක් නැද්ද? තියෙනවා. මොකද යුද හමුදා සමාජිකයන් ඉන්නවනේ එතන. ඒකින්ද පරීක්ෂණ පැවැත්වෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කෙරුණා. මේ බරපතල තත්ත්වය ඇති වුණේ කොහොමද? මොකක් නිසාද කියලා දැනට තියෙන නිවැරදි තොරතුරු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්නේ. එතන පිපිරීමක් සිදු වෙලා තිබුණා කහගොල්ල ළඟේ බස් රථේ. මම යුද හමුදා පොතේ කතා කරා. එතුමත් කිව්වේ මේ දැන් එක ග්‍රෙනේඩ් එකක් තමයි හිතන්නේ. සිදුවීම ගැන මූලික පරීක්ෂණ වලදී හෙරවිලා තියෙන්නේ ඒ බස් එකේ ගමන් කර මගියෙක්ගේ ගමන් මල්ලක තිබ්බ ග්‍රෙනේඩ් එකක් පිපිරලා තමයි එහෙම දෙයක් වුණේ කියලා. මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරි ඒකකය දියතලාව පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි. සටහන් කරන ලද ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙන ආකාරයට සැකකරනු ලබන්නේ මේ බස් රථයේ සිටි යුද හමුදා සෙබලෙකු බාරයේ තිබුණු ජීව අත්බෝම්බයක් මෙලෙස පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදු වූ බවටයි. ඇතුල් පිටු වාර්තා දැන් සාමාන්‍යයෙන් වීමිල පහලට යද්දී හාල් මිලට මොකද වෙන්නේ? අපේ රටේ මොකද වෙන්නේ කියලා බලන්න මේ උපුටා ගන්නේ මෞබිම. අස්වනු නෙලීමත් සමග වීමිල පහලට හාල් මිල ඉහළට අනුරාධා හේරත් ලීලා තියෙන්නේ. වී කිලෝ 27ක් දක්වා පහත වැටෙද්දී හාල් කිලෝ 80ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සඳහන් කිරීමක් කරනවා. කොහොමද ඒක? ඒ අතරේ දීවර හුවමාරුවක් ගැන සටහනක් උපුටා ගන්නවා අද පත්තරේ. ඉන්දිය දීවරයන් 109 දෙනෙකුට ශ්‍රී ලාංකික දීවරයන් 6 දෙනෙකු හොමාරු කරගනි. වවුනියාවේ මදුශංකයි සෙට් එකේ ඡායාරූපත් එක්ක පත්තරේ වාර්තාවට දාලා තියෙන්නේ. ඊයේ නීතිඥ සංගමය පෙත්සමක් ගැන කතන්දරයක් දැනුවත් කිරීමක් කරනවා. ඒ සම්බන්ධ වාර්තාව උපුටා ගැනීම රිවිරේ. වෙනිසුරු නවාස ඇතුළු 3 දිනකට එරෙහිව නඩුව විභාග කිරීම වළක්වන්නේ නීතිඥ සංගමයෙන් පෙත්සමක් ඉෂාර රත්නකාර පත්තරේට වාර්තා කරන්නේ. මේ එම මාධ්‍ය හමුව. අගමැතිතුමාව ඉවත් කිරීම සම්බන්ධව ව්‍යස්ථාවේ ප්‍රතිපාදන ඉතාම පැහැදිලිව තියෙනවා. මේ අමැති මණ්ඩලයේ යම්කිසි විදියකින් ජනාධිපතිතුමා විසින් වෙනස් කිරීමකට භාජනය කරනවා නම් ඒක විසිරුවා හැරීමක් සිදු වෙනවා නම් නව අමැති මණ්ඩලයක් පත්කරන්න කටයුතු කරනකොට අමුතුවෙන් අගමැතිතුමාව ඉවත් කළ යුතු වන්නේ නැහැ. එතෙතින්ම අගමැතිතුමාගේ තන්තුර අවලංගු වෙනවා. එතකොට නැවත වරක් පත් කිරීම සඳහා ජනාධිපතිතුමාට බලය පැවරෙනවා. යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ජනාධිපතිතුමාට එතුමාගේ තියෙන බලතල අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක විමසිය හැකියි.
නෑ මා හිතන්නේ ඒසේ කිරීම කිසිදු ආකාරයක නිවැරදි ක්‍රියාවක් නෙමෙයි ප්‍රමෙතිතුමා ඉවත් විය යුතුයි කියලා ඡන්ද ප්‍රතිපලය තුල නමුත් පාර්ශ්වයන් දෙපැත්තකට යනවා නම් ජනාධිපතිතුමාට මේ තියෙන ව්‍යස්තාවේ පරිදි ජාතික ආණ්ඩුවක් නැtei කියන ප්‍රතිපත්තිය මත ඉදිරියට යන්න පුළුවන් අල්ලාස් කොමිසම ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කළා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටියේදී තමන්ට ලැබුණු මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය අනුව ඒ මතයෙන් අතෘප්තියට පත්වෙච්ච යම් පාර්ශ්වයක් විසින් අල්ලාස් දූෂණ හා විමර්ශන කොමිෂන් සභාවට චෝදනා පත්‍රයක් ගොනු කිරීමට අදාළව නීතිඥ සංගමයේ මගින් ඒ පිළිබඳ රිට් ආච්චාමක් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලැබුවා. ඒ නඩු පවරනු ලැබුවේ හිටපු නීතිපතිතුමා සහ දැනට අභියාචනාධිකරණයේ විසුරුවරයෙක් හැටියට කටයුතු කරන දෙදෙනා සම්බන්ධයෙන්. ඒ නීතිඥ සංගමය ඊළඟට ඇතුල් පිටු වාර්තා අතරේ අද දකිනවා රිවිර ප්‍රාදේශීය පුවත් සංග්‍රහයේ දාන අම්බුලුවාව ගැන දෙවන්ත වාර්තාවක් අම්බුලුවාවේ තිත්ත ඇත්ත ජලපහසු කන්නේ ගඳ ගහන වැසිකිළියක් ගොඩ ගැහුණු කුණු කඳු කැන්ටිමේ කුණු කෑම බංකුවල කළු තෙල් එහෙමයි මේ චාරූප සහිත වාර්තාවකින් අද රිවිර සඳහන් කර සිටින්නේ ඊළඟට මරු වැඩක් ගැන තවත් සටහනක් තියෙනවා දිවයිනේ සිව්දෙස පැත්තෙන් වැලිපැන්නේ නැහෙන කතන්දරයක් මේ අහන්න වැලිපැන්නේ ටැප් ලයින් වලින් ගෙවල් වලට කසිප්පු ගලයි වාර්තා කළා තියෙන තිස්ස ගුඩතිලක වැලිපැන්න පොලිස් වසමට අයත් මතුගම මල්වතුකන්ද ප්‍රදේශයේ නිවාසවලට ජල ව්‍යාපෘතියක් මගින් සැපයෙන ජලයේ ගෝඩා මිශ්‍ර ජලය පැවතීම නිසා පෙරේදා සිට මෙම ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිනවලු බලධාරීන් පටපට ගාලා බලන්න වේ ශීර්ෂ පාඨයක් දාලා තියෙන්නේ වැලිපැන්නේ ටැප් ලයින් වලින් ගෙවල් වලට කසිප්පු ගලයි කියලා. ඊළඟට අපි යන්න සූදානම් මේ පත්තරේ දැක්ක ඇතුල් පිටු අතරේ මෙන්න මෙහෙම කතාවක්. මැරයෝ කෝටිපති ව්‍යාපාරිකයා අද දමා මන්දිරය අල්ලති. වාර්තා කරන්නේ ඉන්දිකා රාමනායක. කොළුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවෙනුහි සුවිසල් මන්දිරයක වසර 28ක් පුරා කුලී පදනම් මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ නිවසයන් බලහත්කාරයෙන් එම නිවසින් එළියට ඇදැමූ මැර පිරිසක් පෙරේදා එම නිවස බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව වාර්තා වේ. කියාගෙන යද්දි බැලුවා ඒ කොහෙන්ද මේකට හේතුව කියලා. ඊට පස්සේ වාක්‍ය තියෙනවා ප්‍රබල දේශපාලකයෙකුගේ අනුදැනුම් මත මෙම සිද්ධිය වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි කියලා. දැන් වැස්ස ගැන කතා කරන්න ඕනේ කිව්වානේ අර සුලං වේගය ගැන දැනුවත් කළා දැනුවත් වෙන්න හොඳට කාලගුණ තත්ත්වයන් වල වෙනස්කම් හිරු නිතර ඔබට කියනවා 24 වෙනි දාසෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වාර්තා කරන්නේ එච්.ඇ. තුෂාර සුලං රටාවේ තරංගකාරී හැසිරීම නිසා මේ මාසේ 24 වෙනි දාසෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ඒ ඔබේ අවධානය සඳහා ඊට පස්සේ අපි උපුටා ගන්නේ වැඩිදුර වාර්තාවක් CIA අනාවරණය අහිංසක යෝතියන් අනාගතය පිළිබඳව බලාපොරොත්තු පොදිබඳින්නට පෙම්වතුන් තෝරා ගනිද්දී චපල වංචාකාරී පෙම්වතුන් විසින් ඒ පෙම්වතියන් බ්ලැක්මේල් කිරීමේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක් අනාවරණය කරලා එවැනි අයට යළි නොකරන්න පාඩමක් උගන්වන්නට CIA සමත් වුණා ඒ දෙවැනි කොටස ඊයේ තිබුණා ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙන්න පත්තරේ විස්තරේනු හිරු CIA හරහා ඊයේ අප අනාවරණ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු කලකට හිතදී තම පෙම්වතියව සිටි තරුණියකගේ නිර්වත් ඡායාරූප ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලූ සිදුවීමක් සම්බන්ධවයි. රුපියල් 25,000ක කප්පම් මුදලද රැගෙන තරුණියට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලැගුම් හලකට පැමිණෙන ලෙස අදාළ තරුණයා තර්ජනය කර තිබුණා. ඇඹිලිපිටිය පොලිසිය නිලධාරීන් අදාළ සැකකාර තරුණයා කොටු කර ගැනීම උපක්‍රමයක් ලෙස මෙම තරුණිය ලැගුම් හල වෙත රැගෙන යාමෙන් අනතුරුව අදාළ ස්ථානයේ වැටලී මට කටයුතු කළා. මේවා තමයි බ්ලැක්මේල් කරන්න තියාගත් සාඩ කරේ. දැන් කීයක් කිල්ලද මෙයා? දැන් බලන්න. ඔයාගේ නම් මේ නම කීයක් කිල්ලද? 25000 කිල්ලෝ මානෙක්. ඊට ගන්න ලක්ෂණවල සල්ලියක් තියෙනවා. මේ ෆොටෝ විතර වීඩියෝ තියෙනවා? පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙම තරුණයාගේ නිවසට ගොස් එහි තිබූ පරිගණකයේ පරීක්ෂාවට ලක් කළා. නිවස සෝදිසියේදී අනාවරණ වුණේ ඔහු කංසා පානයට තදින් ඇබ්බැහි වූවෙකු බවයි. මෙම තරුණියගේ පමණක් නොව තවත් කාන්තාවන් දස දෙනෙකුගේ පමණ නිර්වත් ඡායාරූප තරුණයාගේ දුරකථනයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. තව එයාගේ තියෙන කාන්තා කතන්දර ගොඩක්. කොහොමද තියෙන්නේ කියලා? ඈ ෆොටෝ කායි ෆොටෝද? මෙයාගේ අර මෙයාගේ අර මෙයාගේ හැරි වැඩි වෙන යාගේ අර තුන් දෙනෙක්ගේ. අන්න ඒක නේ. අන්න එහෙම. මෙයා මොනවද කරන්නේ බඳලාද? ඔව් බඳලා. බඳලා ළමයිකුත් ඉන්නවා.
නිර්වත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර තරුණිය බියවද්දා ලබාගත් මුදල් සහ ඇගේ රන්මාලයේද පොලිසිය සැකකරු සතුව තිබී සොයාගත්තා. ෆෝන් එකට මම ෆොටෝස් අරගෙන ඒක පෙන්න කවුරුත් පෝෂණ ගන්නවා. හරි දෙය වැඩි. තමුගේ හෙළුව දිගහැරලා නේ තියන්නේ. ඇමිලිපිටියේ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු ඇමිලිපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. යුවතියන් මුලා කරන්නන්ට එවැගේම නිරුවත පෙන්වා බ්ලැක්මේල් කරන්නට යන්නන්ට හොඳ පාඩම. විදේශ වාර්තා අතරේ ලංකාදීපයේ ලෝවට ඇමරිකා ගිනියාවිවලට ට්‍රම්ප්ගෙන් තහංචියක්. කමල් හසන් නවපක්ෂයකින් දේශපාලනයට. ඒ අතරේ කැනඩා අගමැති ට්‍රුඩෝ ෂාරුක් ඛාන් හමු වුණු පුවතත් පත්තරේ අද තියෙනවා. මේ කෙටි විරාමය. රුපියලෙන්ම පටන්ගමු කාටුන් පෙළාද ආරම්භ කරන්නේ ජනරාණි කාටුන් එකෙන්. මෙන්න රාණි වැටෙන්න යන දේශපාලඥයෙක් පේනවද ඔබට? බොහොම අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ. අපි ලේසියෙන් වැටෙන්නේ දේශපාලකයා කියනවා. එතකොට රාණියානෝ සර් රුපියල වැටුණා නේද? රුපියලේ තත්ත්වය මෙන්න ලංකාදීපයේ පංකජ රවින්දගේ සරදම්. දේශපාලක කියනවා රුපියල බාල්දු වෙලා. සරදම් කියනවා ආණ්ඩුව වගේමයි. ආණ්ඩුවයි රුපියලයි එක වගේලු. මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ මර්සිපාල කාටෝන් එක. අම්ම කියන්නේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම කල්පැන්ලලු. පොඩි එකා කියනවා ඉන්න කට්ටියත් එහෙමනේ. ඉන්න කට්ටියත් කල්පැනලාද? යන්නේ රිවිරට අසංගෙඳුනිල්ගේ සිරස් කාටෝන් එක බලන්නේ සිංගප්පූරුව තමන්ගේ ජනතාවට බෝනස් දීමේ කතාවත් එක්ක රජය මගින්. සිංගප්පූරු රජය අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙනවලු බං. මෙහෙ වෙන්නේ ඒකේ අනිත් පැත්ත නිස. ඒ කිව්වේ බං අපිට ගහන බදු මුදුලෙන් ස්මෘත්තාවටම බෝනස් හම්බ වෙන්නේ සෑර්ලටනේ. කොහොමද පරිපූර්ණ කෑස්තමේන්තු දේශපාලකයන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරය පටපට ගාලා කාටද ජනතාවට බදු මුදල් දේශපාලඥයන්ට සැප? ඒක වෙන්නේ මෙහෙ කියලායි දාලා තියෙන්නේ. දැන් අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටූන් එක මෙන්. ලංකාව කියන කාන්තාවට මේ ගෙනත් දෙන්න හදනවා ඇපල් ගෙඩියක්. IMF යෝජනා කියලා ඇපල් ගෙඩිය පෙන්නලා දේශපාලකතුමා දෙන්න හදන්නේ. බලන්න එන එකගේ ස්වරූපය කොයි වගේද කියලා. රාස ස්වරූපයක් නේද තියෙන්නේ. පෙන්නන්නේ ඇපල් ගෙඩිය. රුපියල ගැන කතා කළා, ජනතාවට බදු ගැන කතා කළා. මේ ඔක්කොම එකතු කරලා කවියක් ලියලා තියෙනවාද? තිලකගේ තුන්මංසල කවිය මේ. බාල්දු වී රුපියල ඉහළට ඇදිනි, ජීවන වියදමත් ඒ අනුවම නැගිනි, හැම පැත්තෙන්ම මහජනයාටම වැදිනි, පාලනයක් රටේ ඇද්දැයි සැක සිටිනි. දැන් දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාර. බාර් ලයිසන් වලින් 43% අයිති කාන්තාවන්ටලු සර්. ඒ අයට කාන්තාව කාන්තාව කියන්න එපා බං. දේශපාලක මේ කියන්නේ හොඳේ. එක්කෝ ආර්යාව කියපන් නැත්තම් මැතිනීනි කියපා. මොකද ඕවා වැඩි හරියක් අයිති අපේ පවුල්වලටනේ. බාර් කාටද වැඩියෙන් අයිති? ඒ පවුල්වලට කියලා දේශපාලකේ කාටුන් එකේ කියන කතන්දරය. දිවයිනේ තරස්වෙන්ගෙන් බෙම්පියා මෙන්න. බෙම්පියා සහ චාලි අයියාගේ දෙබස්. චාලි අයියේ ඉස්කෝලේ ළමයින්ට ටැබ් දෙන එක නවත්තලාලු. එහෙනම් වයිෆයි තබක්. ඒ මොකෝ? ඇයි බෙම්පියෝ කොල්ලන්ට කෙල්ලන්ට ටැබ් නැතුව වයිෆයි කන්නද? වයිෆයි අනේද කියන්නේ නේද? දුන්නා උත්තරේ වයිෆයි සම්බන්ධයෙන් උත් පහුගිය මැතිවරණේ. අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මෙන්න. ලැප්ටොප් නැටුම තහනම් මුනි හිතුමත්තේ, දැන් ටැබ් එකත් නැවතී ඇත එලිපත්තේ. වයිෆයි ටෝක් දුන්නත් කරලිය මත්තේ, පට්පට් ගගා අඩුවෙයි අකිලගේ තත්තේ. අනුරාධ කවිය ලියලා තියෙන්නේ. මුට්ටියක් දානවා. දාන මුට්ටියට මොකද වෙන්න යන්නේ කියලා බලන්න අසංගිඳුනිල්ගේ තිරස් මෙන්න. බන්දුල කියනවා සක්‍රීය බැරකම් කළමනා කරන පනත සම්මතයේ වළක්වන්න ඕන කියලා. අදාළ පනත කියන මුට්ටිය දාලා බලන්න අගමැති සූදානම් වෙනවා. තඩි පොල්ලක් අරගෙන බන්දුල එක බිඳින්න ලෑස්ති වෙනවා. ගම්මන් පිළට ස්වාරිස් හම්බ වෙලා. දාසහපලානගේ ස්වාරිස්. ගම්මන් පිළ කියනවා අපි ඉල්ලන්නේ විපක්ෂ නායකකම කියලා.
පරණ ගාපු පෝස්ටර් වගේක් පේනවා පිටිපස්සෙන් අගමැති මහින්ද කියලා. ස්වාරිස් අහනවා එහෙනම් චන්දෙට මෙහෙම පෝස්ටර් ගැහුවේ? කවියක් දීලා තියෙනවා තලන් අනේද කියන්නේ ලංකාදීපයට. එළවා දමා ගේ ඇතුලේ සිටින හොරු තව හොරු රැලක් බැඳගෙන වෙස් මුහුණු බොරු රිංගනු පෙනේ ගෙතුලට රන් රුවන පෙරු චන්දේ කියන්නේ මංකොල්ලේකි ගරු. තලන් අද අනේද කියන්නේ කවිය ලියපු හැටි. එතකොට ලිච්චවී අපි කතාව ඊයෙත් කළා මේ එම්.ඩී. වීරරත්නගේ කාටෝන් එකක් මවුබිමෙන් කාන්තාව දෙන්නේගේ කතාව. මොකදනේ ඔය දෙන්න දවසම රණ්ඩු වෙවි ඉන්නේ? වෙන වැඩක් නැද්ද? අහන්නේ විනදගේ නෝනගේ මහත්තයාගේ රණ්ඩුව ගැන. මේ ලිච්චවී ක්‍රමයනේ කියලායි උත්තරය දෙන්නේ. මාර ලිච්චවී ක්‍රමය නේද? ඒ දවස්වල ලිච්චවී ක්‍රමය ගැන අගමැතිතුමාද කොහෙද කිව්වේ? ඊට පස්සේ මෑතක අලුත් වර්ෂන් එක දුන්නේ විජේත් විජේමුණි. ඒ අතරේ මෙන්න බලන්න ඒ ක්‍රමය. ජනත් මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටෝන් එකක් තවත්. ජනතාවට සහන දෙන්න එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොරයක්. මෙන්න සහන මල්ල ගන්න දෙපාර්ශවයේ ඉන්න අය මම දෙන්නේ නෑ මම දෙන්නේ කියලා පොර කන ආකාරය පෙන්වමු කියනවා. ඒකට කියන්නේ ලිච්චවී පොර කියලා. දැන් යන්නේ දිවයිනට සුබතිපාල ජෝතිපාලගේ සමයන් බලන්නේ. යාළුවෝ දෙන්න ඉන්නේ. ජනතාවට සහන දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොරයක් ලුබං. ඉතිරි අවුරුදු දෙකත් පොරාල්ලල්ලමින්දී අනේද කියන්නේ නේද? ඉතිරි අවුරුදු දෙකත් පොරාල්ලල්ලමින්දීලු. ඊට පස්සේ නිමල් සිරිපාල අගමැති සිහිනේ අවසානයේදී සිය බිරිඳට කියූ කවිය මෙන්න සුජීවගේ විගඩම්. හිතා පල නෑනි අගමැතිකමක් ගානේ අනිමගේ නෝනේ අහවරයි දුටු දවල් හීනේ. නිමල් සිරා බිරිඳට කියූ කවිය. ඉවරනේ ඉන්නවා තලංගම ජයසිංහගේ පලාමල්ල දැන්. නිමල් කියනවා මට 120ක් ඉන්නවා ඊළඟ අගමැති මමයි. හලෝ රාජදාස අහනවා සීට් එකනුත් පැරදිලා පිනා අගමැතිකම ගත්ත ලෝකෙම නිදිමත අගමැති කියලා. ඒ රාජදාස කියන්නේ නිමල් සිරාට. ඒ අතරේ SB ඉන්නවා තිස්ස අංකල් හමුවේ තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස මෙන්න. SB කියනවා අපි දිගටම ආණ්ඩුවේ ඉන්නවා කියලා. මෙන්න තිස්ස අංකල්ගේ ප්‍රශ්නේ ඒක හරි. මේ රට වගේද පින් ඇමතිකන් නේද? රට වගේද පින් ඇමතිකන් කියලා ආන්නේ. අවසානයේදී දෙපැත්තට වෙන් වෙන බවට දවස් ගානක් තිස්සේ කතා කරපු අය කැරකිලා කැරකිලා එකම තැනට හිටපු තැනට ආපු හැටි මෙන්න දාසාද ඇඳලා තියෙනවා. හොඳට බලන්න අගමැතිට මුත්තු කුඩ අල්ලගෙන යන්නේ කවුද? මේ එතකොට ශ්‍රී ලංකා එක පැත්තේ නේද 19 වෙනි සංශෝධනයත් එක්ක අල්ලන් යන්නේ කෙනා ලියුම සාක්කුවේ දාගෙනත් යනවා. අර කලින් දීපු ලියුමද කියන්න අපි දන්නේ නැහැ. ඕක තමයි තත්ත්වේ. එතකොට කතාව කොයි විදියටද ක්‍රියාව කොහොමද? මෙන්න ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටෝ. ආණ්ඩුවේ ප්‍රබල වෙනසක් සිදු වෙනවලු. කතාව දෝලාවෙන් ගමන පයින් කියලායි කියන්නේ. කන්දක් පෙන්නුවේ අන්තිමට කාවද වැදුවේ අවසාන කාටුන් එකෙන් ඒක කියන්නම්. පැරණි ආප්තෝපදේශයක් සිහිවෙන්න මේ නිමල් ජයශාන්තගේ කාටුන් එක. යහපාලන කියන කන්ද අර බලන්න ඉරිතලා යනවා වගේ පේනවා. ඒ අතරේ එළියට ආවේ කවුද යහපාලන කන්දෙන්? අර බලන්න පොඩි කුහරයෙක්ෙන් එළියට ඇවිල්ලා ඉන්නවා ඒකාබද්ධ සෙට් එක ළඟට. කැබිනට් සංශෝධනයක් කියන මී පැටි ඇවිල්ලා තියෙන්නේ. කන්දක් විලිලා අන්තිමට එළියට ආවේ මේ පැටියෙක්. පැරණි කියමනක් මතක් වෙනව නේද? හමුවෙමු මේක පුදුම ලෝකයක් සමගින්.